ආයුබෝවන් කියලා පිළිගන්න ඉස්සර ගෙදේ ටියුටෝරියල් channel බලන ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා දන්නවා මෙන්න මේ channel එකේ අපි ඔයාලත් එක්ක වැඩිපුරම කතා කරන්නේ courses සහ e-money සම්බන්ධ videos කියලා. මෙන්න මේ දවස් ටිකේ අපි ගොඩක්ම e-money සම්බන්ධ videos ගෙනාලා තිබ්බා. ඒ තමයි මොකද A-levels ලියලා ඉවර ළමයි ඉන්නවා. ඊට පස්සේ O-levels ලියලා ඉවරච්ච ළමයි ඉන්නවා. ඉතින් මෙන්න මෙයාලට ගෙදර ඉඳන් කරන්න පුළුවන් අපි income එකක් හොයාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් මම මේ channel එකේ ඔයාලත් එක්ක කතා කරා. ඉතින් අදත් මම ඔයාලත් එක්ක කතා කරන්නේ අන්න එහෙම ඔයාලට කරන්න පුළුවන් real superima superi e-money method එකක් ගැන. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක ඔයාලට ෆෝන් එකෙන් උනත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි කිසිදු මුදලක් ඔයාලට මේකට ආයෝජනය කරන්න ඕනෙත් නැහැ. ඒ වගේම තමයි 100%ක් real withdrawal දෙන website එකක් ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඒ වගේම තමයි මේ website එක කරලා මිලියන පතියන් වුණු කට්ටිය පවා මේ ලංකාවේ තුල ඉන්නවා. ඒ කියන්නේ මේක ඔයාලට කරන්න නියම website එකක්. ඉතින් try කරලා බලන්න. ඒ වගේම තමයි මේක මම A to Z ඔයාලට අද මේ channel එකේ කියලා දෙනවා. එතකොට ඔයාලට superi idea එකක් ගන්න පුළුවන්. ඉතින් මොකද්ද මෙන්න මේ වෙබ්සයිට් එක? ඉතින් මේ වෙබ්සයිට් එකේ නම කිව්වොත් එම people per hour. ඉතින් ගොඩක් කට්ටිය අහලත් ඇති. ඒ වුණාට අහලා තිබ්බට මේක හරියට කරන්නේ කොහොමද කියලා ඔයාලා දන්නේ නැහැ. මම අර ඔයාලට මතකන්නේ photo stock එහෙම නැත්නම් කියන image sell කරන එක ගැන වෙනස් විදිහකට වීඩියෝ එකක් දාලා තිබ්බේ. ඒකට ගොඩක් කට්ටියක ප්‍රතිචාර තිබ්බා. ඉතින් අන්න ඒ වගේ වීඩියෝ එකක් තමයි අදත් ඔයාලත් එක්ක කතා කරන්නේ. කොහොමද බලමු මේක වෙනස් විදිහකට වැඩ කළා හොඳ ගාණක් දවසකට ගන්න. ඒ වගේම තමයි මේකට වාට මොබයිල් ෆෝන් එකක් තිබ්බම ඇති. ඉතින් මේකට PC එකක් ලැප් එකක් තියෙනවා නම් හොඳට වැඩේ කරන්න පුළුවන්. ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්. එහෙම එකක් නැත්නම් ඉතින් නැහැ කියලා නිකන් ඉන්න ඕනේ නැහැ. ෆෝන් එකෙන් වත් වාට මේක කරගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට් අපි යන් එහෙනම් වීඩියෝ එකට. වීඩියෝ එකට යන ඉස්සෙල්ලා තව දෙයක් තියෙනවා කියන්නේ. මොකක්ද දන්නවද? දැන් ඔයාලා මේ people per hour, fiverr ඉතින් ඔය වගේ ගත්තොත් එහෙම upwork ඉතින් මේ වගේ වෙබ්සයිට් වල වැඩ කරන්න ඉන්න කට්ටිය ඉන්නවනේ. මෙයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි skill එකක් නැති එක. ඉතින් skill එකක් කියලා කියන්නේ මොකද්ද? graphic designing බෑ කියලා කියනවා. video editing බෑ. web development බෑ. ඉතින් මේ හින්දා අපිට e-money බෑ කියලා හිතනවා. ඉතින් මෙන්න මෙහෙම කට්ටියට අපි හදලා තියෙනවා SL Gadget Academy එකක්. ඉතින් මේකේ අපි ඔයාලට ඔයාලගේ තියෙන skill එකක්, ඔයාලා කැමති skill එකක් තියෙනවා. ඉතින් උදාහරණයක් graphic designing කියලා ගමු. මේක basic level එකේ ඉඳන් advanced level එකට නම් අපි ඔයාලට කියලා දෙනවා. advanced level කියන්නේ මේකෙන් ඔයාලා සල්ලි හොයාගන්න තැනට නම් අපි ඔයාලට මේක කියලා දෙනවා. ඉතින් මේක සම්පූර්ණ live course එකක් යන්නේ. එහෙම නැත්නම් ඔයාලට PDF එකක් share කරලා නිකන් ඉන්නවත් link එකක් share කරලවත් නිකන් ඉන්නේ නැහැ. මේක ඔයාලට සම්පූර්ණ live. ඒ වෙලේ ඔයාලත් එක්ක sir ලා team එකක් ඇවිල්ලා ඔයාලත් එක්ක වැඩ කරනවා. basic level එකේ ඉඳන් කතා කරනවා. එතකොට මේකට අපි ඔයාලගෙන් එක්කෙනෙක්ගෙන් අය කරන් රුපියල් 5000ක මුදලක් විතරයි මාස 4ක කාල සීමාවක් මේ course එක යනවා. මාස 4ක් ගිහිල්ලා වුණත් ඔයාලට මේක ඉගෙන ගන්න බැරුණොත් එහෙම ඔයාලට ආයි බාරක් අපි මේක කියලා දෙනවා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ description එක පල්ලෙහා තියෙන group වලට ඔයාලා join වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ contact number ඔයාලා දන්නවා ඇති. ඒකට ඔයාලා කතා කරන්න message එකක් දාන්න. අනිවාර්යෙන් අපේ team එකේ ඔයාලට reply එකක් දෙයි. එහෙනම් අපි දැන් ගොඩක් දේවල් කතා කරා. අපි යන් එහෙනම් video එකට channel එකක් subscribe කරලා තියාගන්න. යන් අපි එහෙනම් video එකට video එකේදී කතා කරමු ඉතුරු විස්තර ටික. ඉතින් අද ඔයාලත් එක්ක මම කතා කරන්නේ මේ people per hour කියන වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකේ වීඩියෝ සීරීස් එකක් මම ඔයාලට කියනවා. මේකේ පළවෙනි වීඩියෝ එක තමයි අද මම මෙහෙම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එක රියල් විදියට e-money හොයන්න කැමති ඔයාලට ගොඩක්ම වැදගත් වෙන වෙබ්සයිට් එකක්. ඉතින් මේකේ Google එකේ සර්ච් කරලා ගියාම මෙන්න මේ වගේ සයිට් එකකට තමයි ඔයාලා එන්නේ. මේක ගොඩක්ම Fiverr සයිට් එකට සමානයි. හැබැයි එකෙන් වෙනස් වෙන ගොඩක් දේවල් මේකේ තියෙනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. හරි. ඉතින් මේ තියෙන්නේ මේකෙන් සල්ලි හොයාගත්ත කට්ටියගේ feedback. ඒ කියන්නේ සල්ලි හොයාගත්ත කට්ටිය තමයි මේකේ මේ ඉන්නේ. ඉතින් ඔයාලට පේනදී මෙයාලා කොච්චර ප්‍රමාණයක් සල්ලි හොයාගෙන තියෙනවද කියලා. ඒ වගේම තමයි මෙයාලා එක ස්කිල් එකක් සෙල් කරන්නේ ඩොලර්ස් 94කට මෙන්න මෙයා. ඉතින් මෙයා ඕඩර්ස් කම්ප්ලීට් කරලා තියෙනවා ගොඩක්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන. රයිට්. ඉතින් අපි කැල්කියුලේටරේ අරන් බලමු මෙයාගේ කොච්චර ඉන්කම් එකක් මේකෙන් හොයලා තියෙනවද කියලා. ඔයාලට පේනවා ඇති ඩොලර්ස් 94ක් මෙයා පැයකට ගන්නවා. ඉතින් මෙයා ඒ වගේ ඒවා මෙතන ගොඩක්. ඒ කියන්නේ 11151ක් වගේ ප්‍රමාණයක් මෙයා කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් මේකේ කැල්කියුලේටරෙන් කැල්කියුලේට් එහෙම ඩොලර්ස් 94ක් එකයි. ඊට පස්සේ මේක වැඩි කරමු අපි 1790ෙන් 1790ෙන් වැඩි කරමු. එතකොට බලන්න ලොකු ගාණක් එනවා. ඉතින් මම thumbnail එකේ දැම්මේ ඔයාලා මිලියන ප්‍රතියෙක් කරවන්න පුළුවන් වෙබ්සයිට් එකක් කියලා. රියල් විදිහට වැඩ කරලා ඔයාලට මිලියනයක් වුණත් හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි මෙන්න මේ people per hour කියන වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ කැල්කියුලේටරෙන් දැම්මට පස්සේ ලොකු ගාණක් එනවා. ඉතින් ඔයාලා මේකෙන් register වුණ ගමන් මේ ගාණ ඔයාලට ගන්න බැරි වුණත් ඔයා මේකේ වැඩ කරගෙන යන ගමන් ඔයාලට මේක experience එක එනකොට මේකේ ඔයා advance වෙනකොට ඔයාට 100ට 100ක් මේ ගාන ඔයාලට හොයා ගන්න පුළුවන්. මම ඒක රෙකමන්ඩ් කරනවා ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක. හරි. ඉතින් මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. මම අද ඔයාලට මේක කතා
කරනවා ට්‍රික්ස් ඒ වගේම තමයි ලීසි ක්‍රම මොනවද කියලා. හරි. ඉතින් මේ වෙබ්සයිට් එකේ ගත්තට පස්සේ ඔයා මුලින්ම මේ වෙබ්සයිට් එකේ ඔයා සයින් අප් වෙන්න ඕනි. කියන්නේ ඔයාගේ account එකක් හදා ගන්න ඕනි. රයිට්. ඉතින් ඔයාලට මෙන්න මෙතන සයින් අප් කියන බටන් එක පේනවා ඇති. මෙන්න මේ විදිහට ඔයාගේ account එක සයින් අප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා account එකක් create කරගන්න ඕනි. රයිට්. ඉතින් ඔයා මෙතනින් සයින් අප් කියන එකට ගියාට පස්සේ ඔයාලට එනවා I want to freelance, I want to work කියන එක. ඉතින් අපි work කරන්න තමයි යන්නේ. ඒ හින්දා ඔයා මෙතන I want to work කියන එකට මෙන්න විදිහට ටික් කරලා සයින් අප් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේක සයින් අප් වෙන්න පුළුවන් Facebook එකෙන්. ඒ වගේම තමයි ඔයාලට email එකෙන් මේක සයින් අප් වෙන්න පුළුවන්. මම recommend කරන්නේ ඔයාලට මෙන්න මේ email එකෙන් සයින් අප් වෙන්න කියලා. ඉතින් ඔයා email කියන එක ටික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ application එකක් එනවා fill කරන්න. සාමාන්‍ය website එකකට ඔයාලා සයින් අප් වෙනවා වගේම ඔයාගේ first name එක, ඒ වගේම තමයි ඔයාගේ last name එක, ඒ වගේම තමයි email password. ඉතින් මෙන්න මේ ටික දෙන්න එනවා. right. ඉතින් මගේ email එක password එක first name එක last name එක මම මෙන්න මේ විදිහට මේක ඇප්ලිකේෂන් එකට දෙනවා. ආයිත් කියන්න ඕනේ ඔයාලට ඉතින් මේ වෙබ්සයිට් එක 100ට 100ක් රියල් වෙබ්සයිට් එකක්. කිසිම දෙයකින් ඔයාලා බය වෙන්න ඕනේ නැහැ. ඔයාලට සල්ලි හම්බෙන්නේ නැති වෙයි කියලා හැම. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට මගේ ඩීටේල්ස් ටික දීලා මම මෙන්න මෙතන සයින් අප් කියන බටන් එක ටික් කරනවා. සයින් අප් කියන බටන් එක ටික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඔයාගේ ඊමේල් එකට මෙයාලා මේල් එකක් එවනවා කියලා. ඉතින් අපි ඔයාගේ අපේ මේල් එක ගිහිලා චෙක් කරන්න ඕනේ. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට අපේ මේල් එක ගිහිලා චෙක් කරාට පස්සේ මෙයාලගෙන් ආපු මේල් එකක් තියෙනවා. ඒ මේල් එක තමයි මේක වෙරිෆයි කරන මේල් එක. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට අපි මේල් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ මේල් එකක් තියෙනවා. මේක ඔයා ටික් කරලා යන්න ඕනේ. ගියාට පස්සේ ඔයාගේ account එක මෙන්න මේ විදිහට වෙරිෆයි වෙනවා. රයිට්. ඉතින් වෙරිෆයි වුණාට පස්සේ මදි මෙන්න මේ ටික ඔයාලා ආයි ෆිල් කරගන්න ඕනේ. රයිට්. ඉතින් දැන් මගේ account එක වෙරිෆයිඩ් වෙලා ඉවරයි. හැබැයි තව ඩීටේල්ස් ටිකක් තියෙනවා මගේ මෙතන ෆිල් කරගන්න. රයිට්. ඉතින් මෙතන profile picture එකක් මම දෙන්න ඕනේ. රයිට්. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ job title එක මොකක්ද කියලා දෙන්න ඕනේ. ඔයා කරන්න කැමති ශේෂ්ටයෙන් එහෙම නැත්නම් ඔයා කරන්න කැමති category එකේ job title එකක් දෙන්න. මම සාමාන්‍යයෙන් marketing කියන field එකට ආසින්ද marketing කියන එක දෙනවා. ඊට පස්සේ මෙතන මම දා ගන්නවා sub category ටික digital marketing, ඊට පස්සේ content creators. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටිකක් මම මෙතන දා ගන්නවා. ඉතින් ඔයා graphic designing කරන්න කැමති නම් graphic designing කියන category එක යටතේ තියෙන logo designing, ඒ වගේ animation, ඒ වගේ ටිකක් දා ගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන about tech කියන තැනට මම මේ වගේ ටිකක් දුන්නාට ඔයා දෙන්න ඕනේ ඔයාගේ සම්පූර්ණ විස්තරයක්. ඒ කියන්නේ ඔයාගේ experience, ඒ වගේ ටිකක්. ඊට පස්සේ මෙතන language කියන එකට ඔයා දෙන්න ඕනේ language එක english කියන එක. ඊට පස්සේ location කියන එකට ඔයා ශ්‍රී ලංකා කියලා මෙන්න විදිහට search කරලා පස්සේ මෙන්න මෙහෙම එනවා. ඔයා අන්න ඒක ටික් කරන්න ඕනේ. right. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන තමයි තියෙන වැදගත්ම එක. ඔයාගේ hourly rate එක. ඒ කියන්නේ ඔයා එක පැයකට කොච්චර ප්‍රමාණයක්ද ගන්න කියලා. ඉතින් මෙතන ඔයා කරන වැඩේ ලොකු වැඩක් නම් ලොකු ප්‍රමාණයක් ඔයා මෙතනින් ගන්න. එහෙම නැත්නම් ඔයා කරන්නේ පොඩි වැඩක් නම් මේ වගේ පොඩි ගාණක් මෙතනට දාන්න. මුලින් ඔයා account එක හදා ගන්නකොට මම නම් කියන්නේ පොඩි ගාණක් දාන්න කියලා. right. ඊට පස්සේ ඔයාගේ profile pic එක මම මෙතන දානවා. right. ඉතින් මේ විදිහට මගේ profile pic එක මම මෙහෙම upload කළා. මේකේ වැඩේ ඉවර කරගන්නවා. හරි. ඉතින් මෙතන ඊට පස්සේ submit application කියන බටන් එක ටික් කළා. මෙන්න මේ application එක submit කරන්න පුළුවන්. right. ඊට පස්සේ මෙන්න මේ වගේයක් එනවා. මේකේ free trial එක ඔයා ගන්න. ඒ කියන්නේ මේ application එක දවස් 7ක් යනවා කියනවා submit වෙන්න. හැබැයි එක දවසක් වගේ ඇතුළත මේක submit වෙනවා. ඉතින් මේක fast track කියන්නේ ගාණක් ගෙවලා submit කරන එක. ඒකට ඔයාලා යන්න ඕනේ නැහැ. මේ වගේ free trial එක ගන්න. ඒ කියන්නේ free කරන එක. මේක දවස් 7ක් යනකොට එච්චර දවසක් යන්නේ නැහැ. දවසක් දෙකක් ඇතුළත මේක ඔයාලා සබ්මිට් වෙනවා. එහෙම නැත්නම් කියනවා මේක ඔයාලා පාස් වෙනවා. හරි. ඉතින් දැන් මම මාත් මේක ගත්තේ ෆ්‍රී ට්‍රයල් එක අරගත්තා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේකේ මොනවද කරන්න තියෙන වැඩ කියලා. රයිට්. ඉතින් මේක ඔයාලට කරන්න වැඩ කිහිපයක් තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි පළවෙනි ඔප්ෂන් එක. මෙන්න මෙතන සර්චින් වලට ගියාට පස්සේ ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. රයිට්. ඉතින් මේකේ තියෙන අර 5 එකේම වගේ තමයි. ඒ කියන්නේ ඔයාලා මොකක් හරි gig එකක් කරනවා නම්, ඒ කියන්නේ ඔයා මොකක් හරි logo එකක් edit කරනවා නම්, එහෙම නැත්නම් ඔයා මොකක් හරි photo එකක් edit කරනවා නම් ඔයාලට එන්න එක gig එකක් වශයෙන් දාන්න පුළුවන්. ඒක 5 එකෙත් තියෙනවනේ. හැබැයි මේක ස්පෙෂල් දෙයක් තියෙනවා. මම ඒකත් ඔයාලත් එක්ක කතා කරන්නම්. ඉතින් දැන් මේකේ අපි gig එකක් ඇතුළට ගියාට පස්සේ 5 එක වගේම තමයි මේකෙත් තියෙන්නේ. ඔයා දැන් මේක දැන් ගත්තොත් එම් background remove කියන එක. ඉතින් image 25ක background එක මෙයාලා remove කරලා දෙනවා කියනවා. ඉතින් ඩොලස් 10ක් තමයි මෙයාලා ගන්නෙ. ඉතින් මේක gig එකක් විදිහට. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි එකක් ගන්නවා නම් මේක බලලා ඇවිල්ලා ගන්න පුළුවන්. හැබැයි මෙයාලා දාලා තියෙන jobs වලට අපිට apply කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම point එක. ඒකට ආ search කියන එකට ගිහලා මෙන්න මේ 3 වෙනි එකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ වල මෙන්න දෙන freelance jobs කියලා දෙනවා. ඉතින් මේක තියෙන්නේ එයාලා jobs දාලා දෙනවා අපිට ඒකට apply කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේකේ තියෙන top part එක. ඉතින් මෙතනින් ගත්තට පස්සේ මෙයාලගේ තියෙනවා එක එක jobs. ඉතින් අපිට ඒවට apply කරන්න පුළුවන්. ඒවට proposal එකක් දාන්න පුළුවන්. දැන් අපේ account එක verified වෙලා නැති නිසා අපිට proposal එකක් දාන්න බෑ. හැබැයි මම ඔයාලට පෙන්නන්නම් කොහොමද
ප්‍රොපෝසල් එකක් දාන්න කියලා. හරි. ඉතින් මේ විදිහට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයා මෙන්න මේ ෆිල්ටර්ස් ටික හදා ගන්න ඕනේ. හෙදින් ඒ ෆිල්ටර්ස් ටික හදා ගන්න කියන්නේ ඔයාට ලේසි වෙන විදිහට. ඔයා හදාගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට මම ෆිල්ටර්ස් ටික හදාගෙන ඊට පස්සේ මේකේ ජොබ්ස් වලට යනවා. ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ජොබ්ස් ටිකක් ඔයාට පෙන්නනවා. ඉතින් මෙයාලා ඉල්ලලා තියෙන ජොබ්ස් මේ තියෙන්නේ. බලන්න මෙන්න මේක ගමුකෝ. මේකේ තියෙන්නේ කෙලිම කම්පැනි ප්‍රසන්ටේෂන් එකක් ඔයාලා හදලා දෙන්න ඕනේ. මෙයාලා කියලා තියෙන විදිහට මේක ඉල්ලන්නේ මෙයාලා ෆොටෝස් ඒ වගේම තමයි වීඩියෝ වලයි ෂෝට් PPT එකක්. ඒ කියන්නේ ෂෝට් ප්‍රසන්ටේෂන් එකක් හදන්න තමයි මෙයාලා කියලා තියෙන්නේ. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට මේකට ප්‍රොපෝසල් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කරපු වැඩ ඒ වගේම තමයි ඔයා මොනවද කරලා තියෙන්නේ කියලා පොඩි ප්‍රොපෝසල් එකක් විදිහට ડોකියුමන්ට් එකක් වගේ එකක් හදලා මේකට ඔයාට සබ්මිට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන සෙන්ඩ් ප්‍රොෆයිල් කියලා තියෙන්නේ. මෙතනින් ඔයාගේ ප්‍රොෆයිල් එක සෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මෙයාලා දෙන ගාණ මෙතන තියෙනවා. දෙන්නේ යුරෝස් 60ක් තමයි මේකට ගෙවන්නේ. ඉතින් මෙයාලා ඔයාගේ ප්‍රොෆයිල් එක බලලා ඔයා මේ වැඩේට ගැලපෙනවා කියලා දැනගත්තොත් ඔයාලා මේක සබ්මිට් කරනවා. එහෙම නැත්නම් කියනවා ඒක ඇප්රූව් කරනවා. ඊට පස්සේ ඔයාලා මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්. ඉතින් මේකේ අර 5 එකේ වගේ ඔයාලා ගිග් එකක් දාලා බලා ඉන්න ඕනේ නැහැ. මෙයාලා දාලා තියෙන ජොබ්ස් මොනවද කියලා බලලා ඔයාට පුළුවන් ඒකට ප්‍රොපෝසල් එකක් දාලා මේ වැඩේ කරගෙන යන්න. ඒක තමයි මෙන්න මේ people per hour කියන වෙබ්සයිට් එකේ දෙන ටොප්ම පාර්ට් එක. ඉතින් මම මේ දැන් පෙන්නලා තින්නෙත් අන්න ඒක. හරි. ඉතින් තමයි ඔයාලත් එක්ක කතා කරා කොහොමද මේ වැඩේ කරන්න කියලා. මම ඊට පස්සේ පෙන්නන්නම් මේකේ කොහොමද ඔයාලා හරියට withdrawal එකක් ගන්න කියලා. ඉතින් බය වෙන්න එපා. මේක මම video series එකක්ම ගේනවා. ඉතින් මෙතන withdrawal ගන්නවාට මෙන්න මෙතන payment කියලා option එකක් ඔයාලට පේනවා ඇති. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. මේක අවුරුදු ගාණක් තිස්සේ තියෙන වෙබ්සයිට් එක මේ people per hour කියන්නේ. ඉතින් මේකේ payment ඔයාලගේ bank එකටම ගන්න පුළුවන් පේනිය වගේ account එකක් කරා. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන දීලා තියෙන පොඩි ටිකක්. ඉතින් මෙන්න මේකේ details ටික මෙන්න මේ ටික ඔයාලා දීලා submit කරගන්න ඕනි. එහෙම නැත්නම් මේ ටික fill කරගන්න ඕනි. ඉතින් ඔයාලට පේනවා ඇති මේගොල්ලෝගේ කොහොමද payments කරන්න කියලා. ඉතින් ඔයාලට මෙන්න මේකෙන් දාලා idea එකක් ගන්න පුළුවන් කොහොමද මෙන්න මේකේ payments යන්නේ කියලා. රයිට්. ඉතින් දැන්ට මම කිසිම එකක් submit කරලා නැහැ. ඒ කියන්නේ කිසිම gig එකක් කරලා නැති නිසා තාම මගේ payments මොකුත් නැහැ. ඉතින් මම ඔයාලට ඉස්සරහට ගේනවා මම මේක ඔයාලත් එක්කම වැඩ කරලා කොහොමද මේකේ account එක grow කරගන්න කියලාත් මම ඔයාලත් එක්ක මෙන්න මේ channel එකේම ඔයාලත් එක්ක කතා කරනවා. හරි. ඉතින් මම හිතනවා එහෙනම් ඔයාලට සුපිරි idea එකක් එන්නේ නැති කියලා මෙන්න මේ website එක ගැන අපි යම් video එකේ final part එකේ ඉතුරු ටික මොනවද කියලා බලන්න. ඉතින් මම අර දැන් මුලින් කතා කරා වගේ ගොඩක් valuable website එකක් ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරේ. ඉතින් ඔයාලුනත් දකින්න ඇති මේක කරගෙන යනකොට කොච්චර මේක වටිනවද ඒ වගේම තමයි කොච්චර මේකෙන් ගේමක් ගහන්න පුළුවන්ද කියලා ඔයාලන්ට තේරෙන්නේ නැති. ඉතින් අන්න එම idea එකක් ගත්තらන් අනිවාර්යෙන් මේ video එක like එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බලන්නත් මේක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අනිවාර්යෙන් මේව try කරලා බලන්න. ඔයගොල්ලෝගේ පොඩ්ඩක් කාලය අපත යන්න පුළුවන්. ඒ කියන්නේ මේක බැරි වුණොත් එහෙම හැබැයි බැරි වෙන්නේ නැහැ කියලා මට 100%ක් sure. මොකද අපිත් මේ වගේ සල්ලි හොයලා තියෙන නිසා try කරලා බලන්න. ඉතින් නිකන් ඉන්නකොට try කරලා බලන එක වැදගත් වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේව follow කරලා try කරලා බලන්න. කිසිම ආයෝජනයක් දාන්න ඕනේ නැති නිසා try කරලා බලන්න. right. ඉතින් එහෙම idea එකක් එන්නේ නැති මං හිතනවා හොඳට මේක ගැන එහෙනම්. ඒ වගේම තමයි අපේ SL Gadget YouTube channel එක subscribe කරලා අපේ SL Gadget FB page තියෙනවා. ඒ වගේම තමයි Instagram ඉන්නවා අපි Telegram groups තියෙනවා. මේවට join වෙන්න බලන්න මේවා මොනවද අපි ඔයාලත් එක්ක කතා කරන්න කියලා. right. එහෙනම් අපි තවත් අලුත් video එකක් හමු. එතන ඔයාලට සුබම සුබ.